මේ මොහොතේ අපේ ඉතිහාසයේ 48න් පස්සේ මේ රටේ තීරණාත්මක මැතිවරණය මේ මොහොතේ ඇවිල්ලා තියෙනවා කියලා කිව්වොත් පුදුම වෙන්න අවශ්‍ය නැහැ. අවුරුදු 76ක් පුරා මේ රට මේ තත්වයට, මේ ඉතාම දුර්දාන්ත තත්වයට ඇදලා දැම්මා කියලා පළමුවෙනියෙන්ම ඇඟිල්ල දික් වෙන්නේ දේශපාලකයන්ට. විශේෂයෙන්ම 2022 අප රට බුන්වත් කියලා නිලවසෙන් ප්‍රකාශ කළ පුරවැසියෝ තරුණයෝ ඇතුළු ප්‍රජාව අරගල කරමින් ඒ තිබුණු ආර්ථික සමාජීය අර්බුදය, එක්කල මා දේශපාලන අර්බුදය තවම පහව ගිහිල්ලා නැහැ. මේ රට අලුත් රටක්. මේ රට නව දේශපාලන සංස්කෘතිය අනුගත රටක්. මේ රට ලෝකෙ ඉදිරියට යන යහපත් දේශපාලන හැදියාවකින් යුතු ඡන්දදායක ඉන්න දේශපාලකින් රටක් බවට පරිවර්තනය කිරීමේ මුල්ගල පළමු පියවර තබන්නට තිබෙන්නේ අපේ මේ රටේ මෙවර මැතිවරණයට නාම යෝජනා ලබා දෙන ඒ පක්ෂවල ලේකම්වරු, සංවිධායකවරු, ප්‍රමුඛ අපේ ස්වාධීන සහ අනිකුත් ඒ පක්ෂවල තීරණාත්මක කණ්ඩායම් වලට මේ පණිවිඩය උන්ටයි. විශේෂයෙන් මේ මොහොත ඔබට රට ගැන ආදරයක් තියෙනවා නම්, ඔබේ දරු පරපුර අනාගත පරපුර ගැන ආදරයක් තියෙනවා නම්, පිරිසිදු දේශපාලනයක් මේ රට අවශ්‍ය නම් ඒක ආරම්භ කරන්න ඔබෙන්. ඒ සඳහා තමයි මේ ඊයේ ඉඳලා ආරම්භ වුණු ඒ නාම යෝජනා ලබා දීමේ ක්‍රියාවලියේදී ඔබේ පක්ෂ වෙන්න පුළුවන්, ස්වාධීන කණ්ඩායම් වෙන්න පුළුවන්. මේ නියෝජනයේ යම්කිසි නාම යෝජනා ලබා දෙන පිරිස ඔබ මේ වැඩේ කරන්න පුළුවන්. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ ප්‍රධාන වශයෙන් කාරණා දෙක තුනක් තිබෙනවා මහජන නියෝජිතයෙක්ගෙන් බලාපොරොත්තු වෙන. පළවෙනි දේ තමයි අපේ රටට, අපේ ජන ජීවිතයට අපිට ජීවත් වෙන්න අවශ්‍ය විවිධ නීති රීති, අනපනත් ප්‍රතිපත්ති සම්පාදනය. දෙවැන්න තමයි රට පවත්වාගෙන යන අවශ්‍ය ආර්ථික කළමනාකරණය, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය. තුන්වැන්නක් විදිහට ගත්තොත් නියෝජනය. අපි නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ඇතුලේ අපි යම්කිසි ප්‍රජාවක්, ජන කණ්ඩායමක් නැත්තම් යම්කිසි ජාතික ලයස්තුවක ගත්තොත් විශේෂේත්‍රයක් නියෝජනය කරමින් අප පාර්ලිමේන්තුවට ඒ මහජන නීතිය පත් කර යවන්නේ. එතකොට ඒ මූලික කාරණා තුන වඩා සාර්ථකව, සුපිලිපන්නව, රටට ආදරය ඇතුව තමන්ගේ පක්ෂවල තිබුණේ සාම්ප්‍රදායික අවශ්‍යතා පසෙකලා රට ගැන හිතලා ඒ සියල්ල කළ හැකි සුදුසු මහජන නියෝජිතයන්ව පාර්ලිමේන්තුවට එවීමේ මුල් පියවර තබන්න තිබෙන ඔබට. මන්ද මහජනතාවට අවස්ථාවක් නැහැ ඔබ ඉදිරිපත් කරන ලයිස්තුවෙන් බැහැර අපේක්ෂකට ඡන්දය දෙන්න. එහෙමනම් මම හිතන්නේ අපි දකින්නේ ඒ පළවෙනි පියවර ආරම්භ කරන ඔබෙන්. ඔබ පක්ෂය, ඔබ තීරණාත්මක විදිහට ඒ සඳහා සුදුසු පුද්ගල නම් කරගත්තොත්, ඒ සඳහා සුදුසු පුද්ගල ඉදිරිපත් කළොත් ජනතාවට පුළුවන් ඉන් වඩා සුදුසු අයට ඡන්දය දීලා පාර්ලිමේන්තුවට එවන්න. එතකොට ඔබේ පක්ෂ හොඳ මිනිස්සු පාර්ලිමේන්තුවට එවන මේ ආරම්භය පටන් ගත්තොත් මම හිතන්නේ ඔබේ පක්ෂයට, ඔබේ කණ්ඩායමට පාර්ලිමේන්තුවට එන්න තියෙන ඉඩ ප්‍රශ්නත් වැඩි වෙනවා. මොකද ලොකු තරගයක් තියෙනවා පක්ෂ අතර, කණ්ඩායම් අතර. එතකොට ඒ 225 තුල නියෝජනය වෙන්න මේ රටේ ජනතාවට ගරු මන්ත්‍රීතුමා, ගරු ඇමතිතුමා කියන ඒ ගෞරවනීය පදෙන් ආමන්ත්‍රණය කරන්න තරම් සුපිලිපන්න, චරිතවත්, දක්ෂතා සහිත ඒ පාර්ලිමේන්තු නියෝජිතයෝ නැත්තම් මහජන නීතිය පත්වීමේ මුල් පියවර ඔබෙන් ගන්නට ඕනේ. එනිසා අප සංවිධාන රැසකින් සමන්විත මාර්තු 12 ව්‍යාපාරයේ 2015 ආරම්භ වුණේ ඒ ප්‍රධාන පරමාර්ථය තමයි මේ රටේ පිරිසුදු දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම සඳහා වෙහෙස වීම, ඒ වෙනුවෙන් කටයුතු කිරීම. ඒකට අප මේ මොහොතේ මේ තව දින කීපයකින් අවසන් වෙන නාම යෝජනා කැඳවීමේ ක්‍රියාවලියේදී ඒ පක්ෂ සංවිධායකවරු ඇතුළු මේ ප්‍රධාන පක්ෂබලයේ තීරණාත්මක පිරිස් වලින් ඉල්ලා සිටින්නේ පිරිසිදු දේශපාලන සංස්කෘතියකට අනුගත වෙන්නට පුළුවන් ඒ සඳහා සුදුසුම පුද්ගලයන්ගේ නම් යෝජනා කරන ලෙසයි. විශේෂයෙන් මාර්තු 12 ව්‍යාපාරය ප්‍රධාන වශයෙන් කල්පනා කළා යම්කිසි නිර්ණායක ටිකක් තියෙන්නට ඕනේ මේ මහජන නීතිය තෝරා ගැනීමේදී. ඒකදී ප්‍රධාන වශයෙන් මොවුන් දැක්කේ අපරාධ වරදකට සම්බන්ධ නොවුණු, ඒ වගේම තමන්ගේ දුර කාලයන් තුළ බලය අවභාවිතා නොකරපු, ඒ වගේම අල්ලස් දූෂණයෙන් තොර සුපිලිබන්න බව ප්‍රකට කරපු, ඒ වගේම තමන්ගේ බල දූරයේ හා නැත්නම් තමන්ගේ සියලු ජීවිත කාලය පුරා කරපු දේවල්ද අයුතු මූල්‍ය ගිවිසුම් රජයේ හෝ දේශපාලන පක්ෂ සමග ඇති කරගත්තේ නැති, ඒ වගේම විවිධ සමාජ විරෝධී ව්‍යාපාර තියෙනවා, එවැනි ව්‍යාපාර අයිතිය හෝ එහෙම නැත්නම් ඒ ව්‍යාපාර ඍජු සම්බන්ධයක් නොමැති, ඒ වගේම ඡන්දදායකන්ට සමීප ඍජු ඒ ඡන්දදායක නියෝජනයක් ඇති කරන ප්‍රදේශයක් නියෝජනය වෙන විදිහට, ඒ වගේම
පරිසරයට හානි කරන ජීවාධාරක පද්ධතිය හානි කරන ක්‍රියාවන් වලින් වැළකුණු පිරිසක් මේ පාර්ලිමේන්තුවේ වෙන ලෙස. එතනදී විශේෂයෙන්ම කාන්තා හා තරුණ දායකත්වයේ කෙරේ නැත්නම් ඔවුන්ගේ නියෝජනය කෙරෙත් වැඩි අවධානයක් යොමු කරන්න කියන ඉල්ලීම තමයි අපි දිගටම කරගෙන ගියේ. එතකොට මේ කාරණාවලට ඔබට ගිහිල්ලා මේ සඳහා ප්‍රමාණවත් අධ්‍යාපනයක් එහෙම නැත්නම් ඒ සම්බන්ධ කුසලතාවයන් සහිත ඒ වගේම ඒ චරිතවත් බව ඒ වගේම කිසියම් විදියක පළපුරුද්දක් එහෙම පළපුරුද්දක් නොමැති වුණත් කිසියම් විදියකට අපිට ඔප්පු කරලා පෙන්වන්නට නැත්නම් ඒ මූලික අවශ්‍යයෙන් අදහසක් දෙන්නට ඕන සමාජයට මේ කෙනාට මේ කටයුත්ත කරන්න පුළුවන් කියලා. අන්න එවැනි පිරිසක් මෙවර පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීමේ ඒ අතිශය බාර ධූරයේ වගකීම කිසි විටක අත් නොහැල හැකි මේ රට පිරිසුදු දේශපාලන සංස්කෘතියක් පිරිසුදු රටක් බවට පත් කිරීමේ මුල්ගල මුල් පියවර ඔබෙන් තවන්නටයි අවශ්‍ය. ඒ නිසා අප බොහෝම ආදරෙන් ගෞරවෙන් සහ මේ රටේ පුරවැසියෝ හා සිවිල් සංවිධාන විදියට ඔබෙන් ඉල්ලා සිටින්නේ මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙන අයට නාම යෝජනා දීමේදී මේ සියලු කාරණා කෙරෙහි අවධානය යොමු කරමින් යහපත් රටක් කියන ඔබ අප හැමෝගේම කල්පනාවට පළවෙනි මුල් ගල තබමුයි කියන එකයි. එහෙමනම් අපි ඒ බලාපොරොත්තුන් යුතුව මාර්තු 12 ව්‍යාපාරය බලා සිටනවා ඔබ මෙවර මැතිවරණයට කවුරුන් ඉදිරිපත් කරන්න කියලා. ඒ වගේම ඉදිරිදී ඡන්දදායකින්ට තවස්තාවක් ලැබෙවි ඔබ තෝරාගත් උත්තේ කවර අපේක්ෂකයන්ද කියන එක. එහෙමනම් ඔබ සියලු දෙනාට ස්තුතියි. මම මීලකට ආරාධනය කරනවා අපගේ කණ්ඩායමේ සාමදානී කිරිවන්දනීය මැතිනියට. මම නිශාන්ත ප්‍රීතිරාජ් සර්වෝදේ සහ දේශෝදේ ව්‍යාපාරය නියෝජනය කරමින් මාර්තු 12 ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටු සාමාජිකෙක් විදිහට කටයුතු කරනවා. මගේ නම සාමදානී කිරිවන්දනීය. මාර්තු 12 ව්‍යාපාරයේ මෙහෙයුම් සමාජිකාවක් හැටියට සනස ව්‍යාපාරය නියෝජනය කරමින් සම්බන්ධ වෙන්නේ. මම කියන්න කැමති නොවැම්බර් 14 වෙනිදාට යෙදෙන පාර්ලිමේන්තු මැතිවරණය අපේ රටේ මහ ජනතාවට තීරණාත්මක ලෙසට බලපාන ශ්‍රී ලංකාව තීරණාත්මක ලෙසින් ලෝකයේ තුල ස්ථානගත කිරීමට අවකාශය සලස්වන අවස්ථාවක් හැටියට අපිට හඳුනා ගන්න පුළුවන්. මම බලාපොරොත්තු වෙනවා ලංකාවේ දේශපාලන පක්ෂවල නායකත්වය මේ මොහොත හරියට කියවා ගනී කියලා. අපි දන්නවා ලෝකයේ කලාපයන් ලෙසට ගත්තාම අතිවිශාල ප්‍රමාණයක් කලාපයන් මේ වෙලාවේදී ඉන්නේ යුද්ධමය වාතාවරණයන් ඇතුළේ ආර්ථික අස්ථාවරභාවයන්ට ලක්වෙමින් විවිධ දේශපාලන වශයෙන් අස්ථාවර ස්ථාන වලට පත්වෙගෙන යන අවස්ථාවක රටවල් පිටින් විනාශ කරන්න පුළුවන් වෙන බලලෝභී දේශපාලන න්‍යායන් විසින් මෙහෙයවන ගෝලීයකරණ සහ දේශපාලන අර්බුද රාමුවක් තුළ ශ්‍රී ලංකාවේ ජනතාවට අවස්ථාවක් ලැබිලා තියෙනවා රටක් හැටියට අපිට විකල්පයක් ඉදිරිපත් කරන්න ලෝකෙට. අපි අවුරුදු ගණනාවක් තිස්සේ නිදහස ලැබුණ දා සිට අපිට අවශ්‍ය වුණේ අපේ ශ්‍රී ලාංකීය අනන්‍යතාවය තුළ සටහන් වෙන ගුණගරුකකම මනුස්සකම මිනිස්සුන්ට ආදරය කරන එකිනෙකා සමග එක්ව රටක් හැටියට ඉදිරියට යන ගමනක් අපිට හදා ගැනීමට අපිට වරින් වරට විවිධාකාර අවස්ථාවලදී අපි විවිධ පක්ෂ හරහා විවිධ ජනාධිපතිවරුන් විවිධ පාර්ලිමේන්තුව නියෝජනය කරන නායකත්වයන් ජනතාවක් හැටියට අපි පත් කළා තියෙනවා. නමුත් ඉතාම අවාසනාවන්ත ලෙසට අපිට විවිධ පොරොන්දු දෙමින් ගමන් කළ ජනතාවක් පහුගිය කාලයේ තුලදී අපි දැක්කා අපි ශ්‍රී ලාංකික අනන්‍යතාවය කියන එක ලෝකයේ තුල ඉතාම බුන්වත් භාවයක් සහිත විශාල අර්බුදකාරී පාර්ලිමේන්තු සංස්කෘතිය නියෝජනය කරන ඉතාම අශිෂ්ට නායකත්වයක් නියෝජනය කරන ගති ලක්ෂණ පෙන්නපු ජනතාවක් බවට අපිව අවාසනාවන්ත විදිහට අපේ නායකත්වයන් පසුගිය කාලයේ තුල පත්කර තිබූ බව අපි දැක්කා. ඉතින් මාර්තු 12 ව්‍යාපාරයේ හැටියට අපි මේ එකට එක්වූයේ අපේ රටේ ගුණගරුකකම අපේ රටේ සන්නාමය නිසි ලෙසට ලෝකයේ තුල ස්ථානගත කරන්නත් අපේ රටේ ජනතාවට මීට වැඩිය ගුණවත් යහපත් ආර්ථිකයක් සහ සමාජ වටපිටාවක් තුළ ජීවත් වීම සඳහා අවස්ථාව ඇතිකරනත් අපිට නිසි නායකත්වයක් ඇතිකිරීම සඳහා නිසි දේශපාලන සංස්කෘතියක් ඇතිකිරීම සඳහා අවස්ථාවක් සකසා ගැනීමට
අපින් කළ යුතු දායකත්වය ඉදිරිපත් කරන්න. අපි විවිධ වැඩසටහන් විවිධ සමාජ වැඩසටහන් තුළ අපේ කටයුතු ක්‍රියාත්මක කරන අතරේදී රටක් හැටියට අපිට ඉස්සරහට යන්න බෑ. නිවැරදි දේශපාලන නායකත්වයක් අපිට තිබ්බේ නැත්නම් ඒ දේශපාලන නායකත්වයක් අපිට ඇතිගිරීමට නම් අපිට නිවැරදි දේශපාලන සංස්කෘතියක් අවශ්‍යයි. අපි දැක්කා පසුගිය කාලයේ පුරාම දකුණු ආසියාව තුළ අපි ගත්තොත් එහෙම අවම කාන්තා නියෝජනයක් සිටින රට ශ්‍රී ලංකාව නායකත්වයේදී ශ්‍රී ලංකාවේ 152ක් කාන්තාවන් නියෝජනය වෙනවා 125ක් තරුණියෝ නියෝජනය වෙනවා අපේ සංඛ්‍යාලේඛන ලෙසට ගත්තොත් එහෙම අපේ රටේ මහජනතාවගේ නමුත් අපි දකින්නවද මේ නියෝජනය පාර්ලිමේන්තුව තුළදී අපි දකින්නවද මේ නියෝජනය වෙනත් ස්තරයන්වලදී පළාත් සභාවේදී ප්‍රාදේශීය සභාවේදී අපි දකින්නවද මේ විවිධත්වය ඉතින් අපිට අවශ්‍යයි මේ වතාවේදී මේ මොහොත නිවැරදිව තේරුම් අරගෙන පක්ෂ නායකත්වය රට ඉල්ලන යහපත් පාර්ලිමේන්තුවක් යහපත් නායකත්වයක් යහපත් ඉදිරි ගමනක් අපිට ස්ථාවර කිරීම සඳහා තමන්ගේ බුද්ධිය සහ තමන්ගේ දේශපාලන පරිචය භාවිතා කරයි කියලා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා සියලු දේශපාලන පක්ෂ පසුගිය කාලයේ පුරාම අපි සියලු දේශපාලන පක්ෂවල නායකත්වයක් සමග විවිධ දේශපාලන නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඇමතිවරුන් සමග අපි විවිධ අවස්ථාවලදී සාකච්ඡා කළා අපේ රටට අපේ දරුවන්ට ඉන්න හිටින රටක් අපේ රටට එන්න පුළුවන් රටක් ඇතිකිරීමට නම් අපිට මීට වැඩිය මිනිසුන් පුරවැසියන් හැටියට අපි මොනවා කරත් අවසානයේදී අපිව නියෝජනය කරන නායකත්වය තමයි පාර්ලිමේන්තුව තුලින් දිස් වෙන්නේ. අපේ පාර්ලිමේන්තුව අශීල දුෂ්චීල ප්‍රාථමික මට්ටමේ පාර්ලිමේන්තුවල් ලෙසට ලෝකෙට ඉදිරිපත් කෙරුවොත් එහෙම අපි මොන තරම් පුරවැසියන් හැටියට දක්ෂ ලෙසට විවිධ දේවල් කරත් අවසානයේදී අපිව නියෝජනය වෙන්නේ ශ්‍රී ලාංකීය අනන්‍යතාවයේ හැටියට අපේ නායකත්වය හරහා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ වෙලාවේදී විධායක ජනාධිපති ලෙසට අපි පත් කළ තියෙන රටේ ජනාධිපතිතුමත් ඉදිරිපත් කරන සංකල්පය තුළ ඉදිරිපත් කරන්නේ පිරිසිදු දේශපාලන සංස්කෘතියක් පාර්ලිමේන්තුව තුළ ඇතිවිය යුතුයි. දේශපාලඥයා ප්‍රශස්ත නීතිගරුක දේශපාලඥයෙක් ලෙසට තමන්ගේ වෘත්තිමය දේශපාලන දක්ෂතාවයකින් කටයුතු කළ යුතුයි කියන තැනයි. ඉතින් අපි කාලයක් පුරාම පිරිසිදු දේශපාලන පක්ෂයක් නියෝජනය කිරීම පිරිසිදු දේශපාලන සංස්කෘතියක් නියෝජනය කිරීම සඳහා ක්‍රියා කරපු කණ්ඩායමක් හැටියට අපි සතුටු වෙනවා රටක නායකත්වය ඒවන් පණිවිඩයක් ජනතාවට දීම ගැන. නමුත් එම නායකත්වය ඉදිරිපත් කරන පණිවිඩය ක්‍රියාත්මක කිරීමට නම් පාර්ලිමේන්තුවක් ශක්තිමත් පිරිසිදු දක්ෂ බුද්ධිමත් සහ රටට වග කියන පාර්ලිමේන්තුව බවට පත්විය යුතුයි. ඒ නිසා පාර්ලිමේන්තුව නියෝජනය කරන එක් පක්ෂයක් නෙවෙයි පක්ෂ කිහිපයක්. එතකොට රටට ඒ පක්ෂ හරහා විවිධ ධාරාවන් හරහා විවිධ වටිනාකම් හරහා විවිධ වර්ණයන්ගෙන් යුතු මහජන නියෝජනයක් එවීමේදී මූලික එක වර්ණයක් නඩත්තු කිරීම සඳහා ඔබ මේ අවස්ථාවේදී ඔබගේ හැකියාව ඔබගේ මේ අවස්ථාවේදී ඔබගේ නායකත්වය ඔබ ලබා දෙයි පක්ෂ නායකත්වය හැටියට කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒක වර්ණය වෙන්නේ ශ්‍රී ලාංකීය අනන්‍යතාවයකින් යුතු පිරිසිදු දේශපාලන නායකත්වයක්. ඉතින් අපි ඉල්ලා සිටිනවා තරුණ ජවය කාන්තාවන්ගේ දක්ෂතාවයන් 152ක් නියෝජනය කරන කාන්තාවන්ගේ දක්ෂතාවයන් ඒකාබද්ධ කරගත්ත වයි වර්ණ විවිධත්වයෙන් යුතු සාමකාමී බුද්ධිමත් වෙනසක් ලෝකයට ඉදිරිපත් කරන්න පුළුවන් ශ්‍රී ලාංකීය පාර්ලිමේන්තුවක් හැදීම සඳහා මේ අවස්ථාව මේ මොහොත පක්ෂ නායකත්වයේ නිවැරදිව කියවා ගනී කියලා ඒ වගේම ජනතාව වෙනුවෙන් ඔබගේ වගවීම ඔබගේ නාම යෝජනා ඉදිරිපත් කිරීම තුළින් අපිට දකින්නට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මං හිතන්නේ පිරිසිදු දේශපාලඥයෙක් මතු වෙන්නේ
ජනතාවකින්. එතකොට ජන එක පැත්තකින් අපි ජනතාව හැටියට පුරවැසියෝ හැටියට අපි ඉල්ලීමක් කරන්න ඕනේ දිගින් දිගටම අපිව නියෝජනය කරන්න නම් අපිව නියෝජනය කළ හැකි අපේ අනන්‍යතාවය ලෝකයට ඉදිරිපත් කළ හැකි අපි වෙනුවෙන් තීරණ ගත හැකි සුබවාදී ගමනක් රටට ගෙන යා හැකි නායකයන් අපි පත් කළ යුතුයි කියලා. එතකොට පාර්ලිමේන්තුවකට අපි පත් කර අරින්නේ පුරවැසියෝ හැටියට අපිව නියෝජනය කරන ජනනායකින්. එතකොට මේ ජනනායකින් පිරිසිදු කරන්න නම් එක පැත්තකින් පුරවැසියෝ හැටියට අපි අපේ ඡන්දය පාවිච්චි කරන්න ඕනේ. නමුත් මේ අවස්ථාවේදී නොවැම්බර් 14 වෙනිදාට යෙදෙන මහමැතිවරණයේදී පුරවැසියන්ට ඒ අවස්ථාව ලැබෙන්නේ පක්ෂ දේශපාලන නායකත්වයේ තමන්ගේ වගකීම පුරවැසියන් වෙනුවෙන් නිවැරදිව ක්‍රියාත්මක කළ යුතු කළොත් පමණයි. මොකද පක්ෂ දේශපාලඥයින් පක්ෂ නායකයින් විසින් තමන්ගේ නාම යෝජනා නිසි ලෙසට මේ ජනතාව ඉල්ලන නිවැරදි නායකත්වය තෝරා ගැනීම සඳහා නිසි පුද්ගලයින් තමන්ගේ නාම යෝජනා වලට ඉදිරිපත් කරේ නැත්නම් පුරවැසියාට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. පුරවැසියාට අවස්ථාව ලැබුණ අවස්ථාවේදී අපි දැක්කා ජනාධිපති වර්ණයේදී පුරවැසියාට අවස්ථාවක් ලැබුණා නාම යෝජනා රහිතව පුරවැසි අවස්ථාව පාවිච්චි කරන්න ඉදිරිපත් කරපු කණ්ඩායමෙන් තමන්ට සුදුස්සන් තෝරා ගැනීමට. ඒතර අපි දැක්කා පුරවැසියන් ඉල්ලන්නේ යහපත් පාලනයක් පිරිසුදු දේශපාලනයක් ඉදිරිපත් කරන නායකත්වයක්. එතකොට මේ නායකත්වය ස්ථාවර කිරීම සඳහා විවිධ පක්ෂ හරහා අපිට අවශ්‍ය වෙනවා එකට වැඩ කළ හැකි පිරිසිදු මිනිසුන් කණ්ඩායමක්. පිරිසිදු වූ පමණින් බෑ, බුද්ධිමත් විය යුතුයි, ජනතා අභිලාෂවලට වග විය යුතුයි, පාර්ලිමේන්තුවකට පැවරී ඇති කාර්යභාරය වගවීමෙන් තේරුම් ගත හැකි පුද්ගලයන් බවට පත් විය යුතුයි. අපි දැක්කා පහුගිය කාලේදී පාර්ලිමේන්තුවට තේරීපත් වුණ කණ්ඩායම් පාර්ලිමේන්තුවේ වචනයක්වත් කතා කරලා නැති මන්ත්‍රීවරුන් හිටියා. අපි දැක්කා පාර්ලිමේන්තුවට තේරීපත් වුණ කණ්ඩායම් පාර්ලිමේන්තුව සැසිවලට කොළඹ ඇවදිලා තමන්ගේ මන්ත්‍රී පහසුකම් භුක්ති විඳින්නට පාර්ලිමේන්තුවට සහභාගී වෙන්නේ නැති අවස්ථාව. ඉතින් මේ වගේ දේශපාලන නායකත්වයක් අපිට අවශ්‍ය නැහැ. අපිට පුරවැසියන් හැටියට අවශ්‍ය වෙන්නේ තමන්ගේ වගකීම තේරුම් අරගෙන බුද්ධිමත් විදිහට විධිමත් විදිහට රටක් වෙනුවෙන් තීරණ ගන්න පුළුවන් කණ්ඩායමක් මේ පාර්ලිමේන්තු පුටුවල ඉඳගනී කියලා. ඉතින් ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා පක්ෂ දේශපාලන නායකත්වය මේ සඳහා තමන්ගේ පුරවැසියන් වෙනුවෙන් කරන වගකීම නිවැරදිව තේරුම් අරගෙන මේ මොහොත නිවැරදිව තක්සේරු කරලා ලෝකයට ආදර්ශයක් වෙන පාර්ලිමේන්තුවක් සාදා ගැනීම සඳහා තමන්ගේ වගකීම ඉෂ්ට කරයි කියලා.